Cosmology and Beauty Industry International Association එකෙන් වැඩ පිළිවෙලක් දියත් කරලා තියෙනවා RPL ක්‍රමයට. ඒ කියන්නේ අර NVQ වලදී දෙනවා වගේ පළපුරුද්ද පදනාව. ඒ කියන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ යෙදී ඉන්න අයට ඩිප්ලෝමා සහතිකයක් දෙන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ළඟදීම ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය BMSH එකේදී හෝ ශංගිලා හෝටලේදී ඉතාම ඉක්මනින් පවත්වා ගන්න. මේ සම්බන්ධයෙන් දැන්වත් කිරීමේ YouTube වීඩියෝ මාලාවක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඒකේ පළවෙනි තමයි මේක. මේකට සම්බන්ධ වෙලා තියෙන Facebook group එක තමයි Cosmology and Beauty Industry Forum කියන Facebook group එක, FB group එක. ඒකට තාමත් join වෙලා නැත්නම් මේ වීඩියෝ එකේ පළහිම්ම තියෙන comments වල සඳහන් වෙලා තියෙන FB link එක click කරලා Cosmology and Beauty Industry Forum කියන Facebook group එකට FB group එකට join වෙන්න. මේ video series එක දිගටම අහන්න. එතකොට අවබෝධයක් ඇතුව ඔබට ඒ diploma එක ලබා ගන්න පුළුවන්. මේ diploma එක දීමේදී ඒ සඳහා අවසාන සූසුකම ගණනය කරන්නේ credit earning කියන ක්‍රමවේදය යටතේ. මේ සම්බන්ධයෙන් video එකක් කලින් කරලා තියෙනවා. මේ series එකෙන්, ඒ කියන්නේ මේ අද පටන් ගත්තු video series එකෙන් ඔබ ඒ සම්බන්ධයෙන් ලබා ගන්න දැනුම සඳහාත් ඔබට ක්‍රෙඩිට් අර්න් කිරීමේ හැකියාවක් මේ තුල තියෙනවා. සියලට ඉස්සෙල්ලා ඕලන් දැනගන්න ඕන Cosmology and Beauty Industry International Association එක ගැන. මේ association එක සාමාන්‍ය සමිතියක් නෙවෙයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ beauty culture සඳහා පිටවා නැති professional association එකක්. මුලින්ම දැනගන්න professional association එක කියන්නේ මොකද්ද? Professional association එකක් සාමාන්‍ය සමිතියකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි මෙතෙක් කරපු වීඩියෝස් වල සඳහන් කරුණු අනුව ඕගොල්ලෝ දැනුවත් වෙලා තියෙනවා බියුටි කල්චර් නැත්නම් කොස්මොලොජි සඳහා ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එක. මේ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් කියන එකට පැහැදිලි තේරුමක් තියෙන සිංහල වචනයක් නැහැ. වෘත්තිය කියනවා, ඔයදී වචන කියනවා. ඒකින් වෙන්නේ වෙනත් අදහසක් කරා යන එකයි. ප්‍රොෆෙෂන් එකක් කියලා කියන්නේ කිසියම් ක්ෂේත්‍රයක දැනුම, නිපුණත්වය, හැකියාව ඔය වගේ කරුණු ඉහළින්ම තියෙන අයටයි. එතකොට මේ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකක් ගත්තාම ඒක පල්ලෙහා මට්ටමේම අය ඉන්නවා. ඒ කියන්නේ ඉගෙන ගන්න අය. එතන සිට ඉගෙනගෙන හැකියාවක් කරලා පළපුරුද්දක් කරගෙන සමාජ ආශ්‍රයක් ලබාගෙන ඒක සමාජයත් එක්කලා වැඩ කරලා ওই විදිහට ක්‍රමයෙන් ඒ අය ඉහළට යනවා. එහෙම ගිහිල්ලා ඉහළටම ගියා අයට, ඒ කියන්නේ දැනුමේ හැකියාවෙ ඉහළටම ගියා අයට ඒ ඇසෝසියේෂන් එකේ ලැබෙනවා සමාජිකත්වය, ඉහළම සමාජිකත්වය. ඒකට නම් කරන්නේ ෆෙලෝ කියලා. ජාත්‍යන්තර වශයෙන් ඒ ඉහළම සමාජික මට්ටමට ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකේදී කියන්නේ ෆෙලෝෂිප් කියලා. ඒත් ෆෙලෝ කියන සමාජිකත්වය තියෙනවා නම් ඒ ඇසෝසියේෂන් එකේ ඉහළම මට්ටමේ සමාජිකව තමයි සමාජිකව කියලා තමයි හඳුනාගන්නේ. එතකොට මේ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් ගැන කියනවා නම් ලංකාවේ ඇත්තටම ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒ අතරින් ගොඩක්ම ජනප්‍රිය ගොඩක්ම දන්න ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එක තමයි චාටර්ඩ් අකවුන්ටන්ට් කියන අය. එතකොට මේ චාටර්ඩ් අකවුන්ටන්ට් කියන අයට රාජ්‍ය මට්ටමින් විශේෂ පිළිගැනීමක් තියෙනවා. ඒ අය account හදපුවම රාජ්‍ය ආයතන, ඒ වගේම පුද්ගලික ආයතන, ඒ වගේම සමාජය ඉතාම ඉහළින් ඒවා හරි කියලා, නිවැරදි කියලා පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි PLC කියලා අකට තියෙන සමාගම්, ඒ වගේම මුල්ලිම කටයුතු කරන finance companies PLC නැති වුණත් විගණනය කළ යුත්තේ chartered accountant කෙනෙක්. ඒ කියන්නේ chartered accountancy කියන professional association එකේ member කෙනෙක් පමණක් විගණනය කළ යුතුයි කියලා රජයේ නීති තියෙනවා. ඒක වෙනත් accountant කෙනෙකුට, ඒ කියන්නේ professional association එකක් වෙන chartered accountant කියන එකේ සමාජිකත්වය membership එක නැති කෙනෙකුට නීතිානුකූලව ඒවා විගණනය කරන්න බෑ. ඒතකොට chartered accountant කෙනෙක් හැටියට ඒ සමාජිකත්වය ලබා ගන්න නම් ඒ සඳහා විභාග series එකක් තියෙනවා. ඒවයින් පාස් වෙනවා. ඒ වගේම ප්‍රායෝගික පරිපූර්ණකුත් ඒ නීති විදිහට අත්ත ලබා ගන්න ඕන. එතකොට මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකයි ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකයි කියලා දෙවර්ගයක් තියෙනවා. විශ්වවිද්‍යාලකින් ලබා ගන්න පුළුවන් ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක්, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ලබා ගන්න නම් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකේ අදාළ membership එකක් ලබා ගන්න ඕන. එතන මේ NVQ කියලා කියන්නේ කොහටවත් ඇයි සූසුකම ප්‍රොෆෙෂනල් නෙමෙයි, ඇකඩමික් උත් නෙමෙයි. අර එංගලන්තයේ තිබිච්ච මොඩල් එකක් ගෙනල්ලා වැරදි විදිහට ලංකාවේ සවි කරලායි තියෙන්නේ. ඒ ගැන කතා කරන්න අවස්ථාවක්
මෙතන නැහැ. දැන් ලංකාවේ උනත් මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. accounting degree එකක් තියෙනවා. ඒකට පිළිගැනීම අඩුයි. ඒ වගේම accounting diploma තියෙනවා. දැන් මෑත කාලෙකදී රජයෙන් accounting diploma එක ඉහළ සූසුකමක් විදියට පිළිගැනීම නතර කළා. එතෙන්දී මම මතභේද ගැටුම් ඇති වුණා. ඒ කොහොම වුණත් ඒගොල්ලෝ අයිති වෙන්නේ නැහැ. අර professional association එකට. ඒ කියන්නේ chartered accountant ලාගෙට අයිති වෙන්නේ නැති හින්දා පැහැදිලිවම ඒගොල්ලන්ට ලැබෙන පිළිගැනීමේ ප්‍රමාණය අඩුයි. Accountancy degree එකක් උපාධියක් වුණත් එහෙමයි. ඒ විදිහටම ලෝකේ ගත්තාම ඕගොල්ලෝ අහලා තියෙ මේ සීමා නැත්තම් CIMA කියලා සූසුකමක් තියෙනවා. ඒ වගේ accountantලාත් ලෝකෙම පිළිගැනීමක් තියෙනවා. ඒගොල්ලෝ අයිති වෙන්නේ මේ professional association එකකට. එතකොට මේ professional associations ඉහළ මට්ටමට යනකොට එංගලන්තයේදී නම් ඒකට Royal Charter එක කියන පිළිගැනීම දෙනවා. එතන මේ Royal Charter එක කියන්නේ එංගලන්තයේ මහරජුගේ නැත්තම් රජින විසින් ඒකට දෙන නම්බු නාමයක් පිළිගැනීමක්. එතකොට ඒක දුන්නාම ඒ නම්බු නාමය ඇත්තේ පිළිගැනීම දුන්නාම ඒ රටේ සෑම කෙනෙක්ම ඒක පිළිගන්නවා. ඒ වගේම ඒ හේතුවෙන් ලෝකෙම ඒ අයව පිළිගන්නවා. ඒ නිසා තමයි මේ සීමා කියන ක්වොලිෆිකේෂන් එක සූසුකම ලෝකෙම පිළිගන්න සූසුකමක් වෙන්නේ. ලංකාවේ තියෙන ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් ගත්තාම ඉංජිනේරින් ඉන්ස්ටිටියුට් එක සිංගනේ එක හදාගෙන තියෙනවා ඉංජිනේරුවන්ගේ ආයතනය කියලා. ඒකත් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකක්. එතකොට ඒකේ සමාජිකත්වයේ තියෙන අයව ඉංජිනේරුවන් හැටියට පිළිගන්නවා. ඒකේ තියෙන පළවෙනි සූසුකම හැටියට තියෙන්නේ ඇසෝසියේට් membership එක. ඒ කියන්නේ ඇසෝසියේට් කියන සමාජික තත්ත්වය. එතකොට මේ ඇසෝසියේට් membership එක තියෙනවා නම් රාජ්‍ය ආයතනවල ඒක උපාධිය හා සමසූසුකමක් හැටියට පිළිඅරගෙන ඉංජිනේරුවෙක් හැටියට රාජ්‍ය ආයතනයක රැකියාව ලබා දෙනවා. කලින් ඒගොල්ලෝ විභාගයක් පවත්තලා මේ සූසුකම දුන්නා. දැනුත් එවැනි ආයතන තියෙනවා. ලංකාවේ ඉංජිනේරු ආයතන විසින් පවත්වන ලබන කොලෙජ් එකක් තියෙනවා. ඒ කොලෙජ් එකේ ඩිප්ලෝමා එකක් ලබා ගත්තාම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ එහෙම නැත්නම් ඉංජිනේරින් ඉන්ස්ටිටියුට් ඔෆ් ශ්‍රී ලංකා වල ඇසෝසියේටඩ් membership එක ලැබෙනවා. එතකොට ඒ ඇසෝසියේට් membership එක ලැබීමේ හේතුවෙන් රජයේ රැකියාවට ඉංජිනේරුවෙක් හැටියට රජයේ රැකියාවට ඒ තැනැත්තාට හෝ තැනැත්තියට යන්න හැකියාවක් සූසුකමක් ලැබෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඉංජිනේරුවෙක් හැටියට රජයේ රැකියාවක් ලබා ගන්න උපාධියක් තිබීමේ අවශ්‍යතාවය නැතු යනවා. ඒ වගේම කාට හරි අවශ්‍ය නම් ඉංජිනේරින් ඉන්ස්ටිටියුට් එකේ ඇසෝසියේටඩ් membership එක ලබා ගන්න එයාට ඉංජිනේරින් ඉන්ස්ටිටියුට් එක පිළිගන්න විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධිය තියෙනවා නම් ඒක සූසුකමක් වෙනවා ඇසෝසියේට් membership එක ලබා ගන්න. එතකොට අහයි ඇයි මේ ඉංජිනේරු උපාධිය මු තියාගෙන ඇසෝසියේට් membership එක ඉංජිනේරින් ඉන්ස්ටිටියුට් එක හොයන්නේ කියලා. ඒකට හේතුව පසුවට පැහැදිලි කරනවා වෙන වීඩියෝ එකකින් පැහැදිලි කරනවා ඇයි ඒක වැදගත් වෙන්නේ කියලා. දැන් අපි ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් ගැන තවදුරටත් කරුණු සොයා බලමු. මෙතෙක් අපිට ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් දෙකක් හම්බ වුණා. එකක් තමයි ඉංජිනේරින් ඉන්ස්ටිටියුට් එක, අනිත් එක තමයි චාර්ටර්ඩ් කවුන්ටර්ලාගේ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එක. ඉංජිනේරින් ඉන්ස්ටිටියුට් එක විශ්වවිද්‍යාල උපාධියක් පිළිගන්නවා ඒගොල්ලන්ගේ ඇසෝසියේට් membership එක දෙන්න. නමුත් චාර්ටර්ඩ් කවුන්ටන්ට්ස්ලාගේ ඉන්ස්ටිටියුට් එක ඒ විදියට උපාධියක් පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් කරලා ඒ ඉන්ස්ටිටියුට් එකේ ඒ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකේ membership එක ලබා ගන්න ඕන. එතකොට accountancy උපාධියක් තිබුණු පමණින් ඒගොල්ලන්ට charity institute එකේ තියෙන වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. charity accountants ලාගේ institute එකේ තියෙන වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අර කිව්ව විදිය ආයතනයක් විග්‍රහණය කිරීමේ නීත්‍යානුකූල බලයේ accountancy degree එකක් තියෙන කෙනෙකුට නැත්නම් accountancy diploma එකක් තියෙන කෙනෙකුට ලැබෙන්නේ නැහැ. එතකොට මේ professional association එකක් තියෙන බලයේ හැකියාව පිළිගැනීම ගැන පොඩි අවබෝධයක් ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැති. එතකොට අපි දැන් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් ගැන දැනගන්න උදාහරණ දෙයක් ගත්තා. ඉංජිනේරුවරුන් ගත්තා, accountant-ලා ගත්තා. දැන් අපි ගමු දොස්තරවරුන් ගැන. ඔයගොල්ලෝ දන්නවා දොස්තරවරු ගත්තාම විවිධාකාර දොස්තරවරු ඉන්නවා. channel center එකට ගිහිල්ලා ඉස්සරහ තියෙන බෝඩ් එක බලුවොත් ඒක තියෙනවා අර විශේෂඥ මේ විශේෂඥ ඔය ආදි වශයෙන්. අපි එකින් එක වර්ගයක් ගැන විතරක් කතා කරමු. මෙතනදී අපි උදාහරණයට ගන්නෙ ගැබනි මවුරුන්ට සහ අබල හම්බ වෙනකොට ඊට අදාළ වෛද්‍ය කටයුතු කරන දොස්තරවරුන් ගැන. සාමාන්‍ය අපි කියන වියෝජිලා කියලා. එතකොට දැන් මේ කතා කරන්න යන්නේ වියෝජිලා අයිති වෙන ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එක ගැන. අපි මුලින්ම කතා කරන්න යන්නේ එංගලන්තයේ තියෙන ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එක ගැන, වියෝජිලාගේ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එක ගැන. ඒ වගේම ලංකාවෙත් වියෝජිලාට වෙන් වෙච්ච ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකක් තියෙනවා. එතකොට ඒකේ membership එක තුලින් තමයි වියෝජි කෙනෙක් හැටියට වැඩ කරන්න සූසුකම ලැබෙන්නේ. මේ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එක බිහිුණේ එංගලන්තේ. ඒ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකට දාලා තියෙන නම තමයි Royal College of Obstetricians and
gynecologist. Oke, ini video tema oke singular translate kerot. Apa itu kian dapat uang? Pesawat ha nari wedi, wajib orang ye, raja kiye, widya lekia. Dan gue wacan tiga apa mama belu bel mata. Oke, sekolah ya, pas lak, kalau aja kak. Karena gue gak nanya tena. Namun, wajib orang pilih sakit nih. Wajib orang pilih sakit hadu nih. Professional association ni kita dapat nama ketemai Royal College of Obstetricians and Gynecologists kila kian nih. Mere wisata metana kian nih. Apa ibu bihi kerja impawat ini? Cosmetologists and Beauty Industry International Association ni kei. Hendak tali ya, mana lagi view itu kila? Pukulan dat, awu bodja kelabagan nih. Kita mere association ni kena katakan, kita mereka tiga sejarah. Ekdas atas ya, ekdas namun sih nih. Ekdas atas ya asuhnya sih ter. Ekiannya jang awal itu atas ya hatelis dekak. Namun mereka profesional asuhnya nggak kaya itu pilih dewa ekiannya. Ekdas namun sih ya visi nama itu. Itu pada ekdas namun sih panas tuhne itu. Sri Lanka aye ekiannya kali siluan. Mereka ini mah ganorjis lah ekatuila. Sri Lanka aye profesional asuhnya nggak pilih dewa gat. Lanka aye pura tegi napi dat. Api akeh bayi tunat, kiamat tunat. Sudah ke bade pelival palokaran nemen wa. Ianu aye Sri Lanka aye Ekdas nama sih panas tuh nih di video ku, mie dosen lagi professional association nih kan, nama kali Ceylon College of Obstetricians and Gynecologists kira, Royal kini kain kala dala, Ceylon kini kah dala tamai, ekdas nama sih panas tuh nih di, mie professional association nih kan, bih kare, ada yang kata kian nih, Sri Lanka College of Obstetricians and Gynecologists kira, ada nama apa? Sri Lanka kira, maru kara Royal kini kain kala dala. Api me professional associates gana katha karanne me welawae me royal kiyana wacana gana therungamu singalen oka pariwarthana karukama gana rajakiya kiyala tiyenawa me wacana ithihasa gana therumak tiyenawa englandaya naththam united kingdom naththam maha britaniya tamai me wage professional association bihi karapu rata etakota me professional associations wala inne e vishayata e subject area ekata e profession ekata adala wu ihalama pele aya ini sah mahabitaniya raju natan rajina me association ekata vishesha salakillak vishesha nambunamayak laba dunna iyanu thama me royal kiyana nama professional associations wala pawithila tiyenne etakota e dawas wala pihitupu lankawa royal college ekatath oy rajakiya tattwe labenne eka e kale englandte hidupu rajuruwangen labitcha nambunamayak hatiyata dan me gana taw chuttak katha karanawa nam api kara kalin katha kala Sima netang CIME kena England tadi kena cost accountants lagi professional association ya kena. Tapi kalau ekor tadi kena Royal Charter. Royal kena wajan itu yang dipahamkan nih. Namu Charter kena kepahamkan. Charter Institute of Cost and Management Accountant CIME. Itu orang main C kira dia nih. Aku rasa tekad kena Charter kena wajan nih. Atuh le main Royal kena kena. Mereka memang tawa mata keran nang England itu tiennya tawa charter itu asosiasinya kan? IT katia ekat bela, bukan IT sebela headua, British Computer Society kela professional asosiasinya, ekrat dengan orang kiri beri sella, orang bawah beri sella, orang sella Royal Charter dekat dunia. Tapi kita ekat charter institute ya, charter professional asosiasinya, ini anu British Computer Society ke membership dekat ini kene kuda, charter engineer kene kaya dia, pilih gani mak. Loko pura ati wela tiyena. Ethara IT field eke engineer kenek nan, ya chartered engineer kenek nan, ya aniwaryenma British Computer Society eke member kenek wenna siddha wenawa. Ethara me udaharana gatte, okolanta therum karala denna, api me hadana professional association eka mona wage hadathalayak, mona wage paramarthayak sahithawa pihitawa gathiyutu association ekakda, e wagema me association ekata ekathu wima thulin ඔබට ලබා ගැති දේවල් මොනවා විය හැකිද කියන අදහස දෙන්නයි ඉදිරියේදී මේව තව විස්තරාත්මකව අපි කතා කරනවා. එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ ඇසෝසියේෂන් එකෙන් ඩිප්ලෝම එකක් දෙන්නේ වර්ක්ෂොප් කරන්නේ වර්ක්ෂොප් කරන අයගේ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ අය උනන්දු කරලා වර්ක්ෂොප් හොඳට කරන්න සම්බන්ධ වෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ ඇසෝසියේෂන් එකේ අයගේ ගුණාත්මකභාවය වැඩි කරලා ඒගොල්ලන්ගෙන් සේවය ලබා ගන්න අයට හොඳ ක්වොලිටි සර්විස් එකක් දීමත් මේ ඇසෝසියේෂන් එකේ එක පරමාර්ථයක් නිසා. එතකොට ආරම්භක වියරක් හැටියට මේ ඇසෝසියේෂන් එකෙන් අපේ මේ කොස්මොලොජි ඇන් බියුටි ඉන්ඩස්ට්‍රි ඉන්ටර්නැෂනල් ඇසෝසියේෂන් එකෙන් ආර්පී ක්‍රමයට එහෙම නැත්නම් පළපුරුද්ද පදනම්ව නිපුණත්වයේ පදනම්ව ඩිප්ලෝම එකක් දෙන්නේ ඇයි කියන එක
දෙන්න තියෙන අයිතිය සහ ඒකේ පසුබිම මොකක්ද කියන එක දැන් පැහැදිලි වෙන්න ඇති. එතකොට අපි මේ ඩිප්ලෝමා එක ඒකේ වටිනාකම ඒකේ පිළිගැනීම මුලින්ම අපි අරන් යන්න ඕන ජනතාව අතරට. ඒ කියන්නේ අපේ ක්ලයන්ට්ස් අතරට කමියුනිටි එකට අරන් යන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එක පාර්ලිමේන්තු පනතකින් එස්ටැබ්ලිෂ් කරලා රාජ්‍ය මට්ටමින් TVC එක වගේ රාජ්‍ය පිළිගැනීම ලබා ගන්න. මේ වැඩ පිළිවෙල සමගාමීව අපි ජාත්‍යන්තරයට යන්න වැඩ කටයුතු මේ ඩිප්ලෝමා එකේ වල අවසන් වහාම පටන් ගන්නවා. ඒ ගැනත් වරින් වර විතර කියන්නම්. මේක අලුත්ම කන්සෙප්ට් එකක්, අලුත්ම සංකල්පයක්. ඒකින් දා කිව්වොත් විතරයි ඔයගොල්ලෝ දැනගන්නේ. එතකොට මේ වීඩියෝ විතරම අපි අප්ලෝඩ් කරනවා. ඒ ගැන දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ වීඩියෝ channel එකට subscribe කරන එක. වඩාත් සුදුසු ක්‍රමය වෙන්නේ මේ වීඩියෝයේ comments වල තියෙනවා association එකේ Facebook group එකේ link එක. ඒකට join වෙන්න පුළුවන්. Click කරලා join වෙන්න පුළුවන්. ඒක click කළා ඒ Facebook group එකට join වෙන්න පුළුවන්. Video එකක් upload කරාම ඒකේ post එක අර කිව්ව Facebook group එකේ දානවා. ඒ තුලිනුත් ඔයගලන්ට ඒක view කරලා මේ video එක අහන්න chance එකක් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ video එකෙන් හමු වෙමු. එතකොට මේ video series එක දිගටම බලන්න. මේක හරහත් ඔයගලගේ diploma එකට අර කලින් කිව්වා වගේ ඔයාලගේ diploma එකට credit transfer එකක් credit earning එකක් කරගන්න පුළුවන්.